අද සහ ඉරිදින කිහි පේදයේේ දිවේ පවතින වැසි සහස සුලන් තත්වය වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා්‍යපාර්ත්මේන්තුව පවසනවා බස්නාහිර සබර්ගමුව සහ වයිම්භ පලාත්තුවලත් මහනුවර නුවරෙලිය ගල්ල සහමාතර දිිශ්‍රික්කවලත් විටිං විට වැසිහෝ ගරුම් සහිත වැසි ඇතිවන බවයි කා ලගුණන විද්‍යා දෙපාතුමේන්තුව වැඩිතුරටත් නිවෙනයක් නිකුත් කමින් ප්‍රකාශ කළේ ඒය අනුව පවතෙන කාලගුණ තත්ව සම්න්ධෙන් කලගුණන විද්‍යා දෙපාතුමේන්තුවේ අ්‍යක්ෂ ජනරල් අතුල කරුණනානායක මහතා මේලෙස අදහ පල කලා . ඒ මේ දනවල නිර්ධදික මෝසං කාලපරිච්චේදය සක්ටිය තත්ත්වත්තම පවතින්නේ මේ හේතුව නිසා ශේෂයෙන් දිවේ නිතති කොටසේ ිටින්ගවිට වැසිහෝ කිගරුන් සහිත වැස්තත්්‍ය නිර්ණයවා ශෂම බස්නාහිර සබරගමු නුවර නොරේලිය ගාල්ල මාතරගේ දිස්ට්‍රේක්වල සහරි ස්ථානවලට මිලිමිට සය එක්මන වර්ාපතන ලැබීම හැකවාව තියනවා. දිවේන්න හරහාතන සුලන්තත්වය වැඩවීමකුත් අපි අපේක්ෂා කනවා ැරු සහ නොගැරු හොත් තරවල. වැසි හෝ ගිගරුන් සහිත වැසි විටිින් විට ඇති වෙනවා මේ මුහදු සීමාව තරම කරළුවේ හැකාවකොත්තියෙනවා මධ්‍යියම කතුකරේ ආශිත තියන විදිල බලාගාර ආශිපදේ සල්ටත් මෙම වර්ෂාපතන හේතුකටගෙන සැලක යුතුර්ශාවක් ලැබෙන බැවින් එහි ජලමට්ටන් ක්‍රමක් ක්‍රමේ හල යනතත්යක්. එමෙන්ම වාරි මාර්ග දෙපාර්තුමේන්තුවේ ජලකළමනා කරන ඒකයේ අධ්‍යක්ෂ ඉංජිනේරු ස්ප. සුගිශවර මහතා පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කලා. දැන පවතින වර්ෂාව තෞදුරටත් පැවති හොත් පහත්බින් ප්‍රදේශවල පතිංචි මහජනතාවත්.ඒවගේම ඒ ප්‍රදේශවල පහත්බි මරා වැටියඇති මාර්ග භාවිතා කරන වියදුරු මහතුරුණුත් ඉදිරි පැයකීපේසිට ඉදි දින දෙක දක්වා දැඩි සැලකිල්ලකින් පසුවවෙන්න කියන ඉල්ලීම වාර්මාග දෙපාර්තමෙන්න්තු හඩියට කරන්න කැමති. මේ අතර හැටින් පොලිසමට අයත් පොඩයිස් වතුයාය හරහා කාසරී ජලාශයට ජලය ගලා බසිනා පොඩයිස් ඇලමාර්ග පුළුල් කිරීමේ කටයුතු ආරම්භ කරති බෙනවා. ඒ පොඩයිස් වතුයාය ප්‍රදේශයට අධික වැසි පවතින අවස්ථාවේදී පොඩයිස් ඇලපිටාර ගැලීම හේතුවෙන්. අධික වර්්‍යාව හේතුවෙන් ප්‍රදේශකිහිපේක පැවැති තත්ත්වයි මේ.